යිව කාලින පවෘති වාර්තාකරණය ප්‍රමුකයා. හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අනුරාධාරන්න සිංහ. ප්‍රථමේ නවදහනය පුවත් සිරස්තල වෙත. අන්න උගන්ඩාව වට්ටියක ඩොලර්තියාගෙන ඉන්නවලු එන්න එන්න ගිහින් අරං එමු කියලා අද ටෙලිවකයෙන්. බදුගෙව්වේ නැති අයට සිහිකැඳවීමක් ටින් ලියාපදිංචයත් ඉහලට. දූෂණය වංචාාව නාස්තය අක්‍රමිකතා සහ අකයි රක්ෂ්‍රමතාව ගැන ්‍රාටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැටෙලිටෙලිවිය. ඇදලියන්නේ පන්සිය අනු එක් වැනි ටෙලිවැකිය මොන තරම් තන්හාවක්ද ආශාවක්ද කිවෝත් යන්නෙම නෑ කියලා තමයි කියන්න එනේද යන්නෙම නෑ කියලා හල බලන්ටකු සාම කැනීමත්දනත්තාවකාලමගනීම එක ඇත්ත. අවරුදු පණහකට වැඩි කාලයක් ඔය දියවන්නාවෙන් කාපු උන්දලට ඕක දාලා යන්න නම් හිත නෙම නෑ හොඳේ අපි හිටියත් ඉතින් යන්ට හිතනෙක් නෑ හොඳේ දැන් ඉළඟට බලමුකො මේ රනිල්. විකලම සිංහ ටපුජනපති ඒයේ කිව කතාව. පොහොටවේත් එක්සත් ජත වසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නවසඳානනිෙ. හන්ඩට එකතුවෙලා මට සහයෝගය දුන්න. ඒ මන්ත්‍රෝ එකට එකතු වෙලා මේ චන්දෙට ඉදිරිපත් වෙනවා. මේ ආර්ථික අර්බෝධය ගැන ප්‍රශ්නඇති වුණුත් ආර්ථිකය ගැන ප්‍රශ්න ඇති වුණුත් ඒ ප්‍රශ්නවලට මූුණ දෙන්න. ඒ අයටඒ පලපුද්ද තිබෙන නිසා මේ අය පාලිමේන්තුයින්ට වූමනයි. එඒයි ඉල් නො අත්දැකීම් තියෙන අයුම පාර්ලිමේන්තු එවන්ටලු. එයත් එක්ක හිට පොහොදේ අවරුදු විශස තිහ අත්දැකීම් තිබුණු ඔය පාලිමේන්තුවය හිටපු උදවිය මහබැන්කු අධිපති රට බංකලොත් කියලා . ේදනය කරනකං දැනගෙන හිටිය නෑ මොකදෝකි වැඩිහරයක් කරන්නේ කණයකයි නිදාගන්නන්නේ එකයි හොරකං කරන්නේ එක හොඳේ මහලුකු අත්දකම් ඇති සෙට්ි නේද අත්දැකීම් තියෙන්නේ හොරකන්ටයි විකුණන්ටයි නය අරගෙන ඒ අවලිනුත් හොරාකන්ටයි කියලා මතකතියා ගම හොදේ පුදුමය කියා න්නේේ මේ ලස්සන රට බංකොලොත් කළ නින්දිත පාලකින් වටා තවමත්න් ටික දෙෙනෙකු හෝ වහල් සේවකින් සිටි මනේද රටේ දරුවන්ගෙන් ලක්ෂ දාසේකට වැඩියෙන් මන්ධ පෝෂණයෙන් පෙෙනවා. සමහර දරුවන් දැම් පාසැල් ගඹන නතර කරලා. අම්මලා මැද පෙරදිග වහල් සේවේ යනවා. හොදේ ඒත් මේ රට වෙච්චි වින්නහය. මේ අපරාදේ තේරුම් ගන්ට බැරි වහල් සේවකින් ටික දෙනින් තම දූෂිත පාලකින් වෙනුවෙන් තාමත් පුරන හොඳේ එකට හොඳම උදාහරණයේ මේ දවස්වොල ඇහන්න උගන්්ඩා කතාව කෝපලන් වල ගෙනනිච්ච සල්ලි ගෙනවද. උගන්ඩාාව විහංගපු සල්ලි කෝ උගණන්ඩාගේ පලන් දෙකේ සල්ලිකෝ නේද දිගින්දිකටම ඕවොහොම ඇහෙන්ට පටන් අරන් තියෙනවා. ඳදයි අපිහිතමුකෝ ඔය උගන්්ඩාවට මේ රටේ ඉඳලා පලේන් ගියම නෑ කියලාම හොඳද ඒකන්නේ සියම්බල කාලම නෑ කියලා අනේ ඉතිං ගියත් ඒවයි එක ඩොලරයක්වත් ගිය නෑ කියලත් හිතමු. හරිද අපේ හිටපු පාලකින් තරම් අහිංසක නිකලැල් අවංක රටට ආදරේ සුචරිතවා හරිද දේශපාලක්නියෝ පිරිසක්මේ තුන් ලෝකේම නෑ කියලා අපිහිතම. ආ මන්න තරම් රට ආදරේද කිව්වොත් ඒ අය දේශපාලනයට එනකොට ප්‍රකෝටිපතිය හරිද ඔහ! දේශපාලනයට එන කොට ෝටි ප්‍රකෝටිපතියෝ වතු පිටි යානවාහන ලැම්බෝගි හම තිබුණු උදවේ හරිද. දැන් මේ රට්ටවෙනුවෙන් ඔබත් මාත්වෙනුවෙන් වැඩ කරලා අද හිඟන්න වෙලා ඉන්නේ හරිද. තමන් පරම්පරාවෙන් අරංආපු වතුපිටි ගේදුර ලැම්බෝගිනි යානවාහන රටි ජනතාවෙනුවෙන් විකුණලා හරිද ජනතාවට සේවේ කරන්ට ගල්ලා දැන් උන්දල්ලට මේ දවස්සල හතේ හත වැැදිලයිඉන්නේ බලන්ටක මොනතරම් අපූරු පහලකෝටිකක්ද මේ අප ගෙදරරිින්ටහදන්නේ කියලනේද. ය කඳුලක් තියෙනවා නම් ඔය දියවන්නාවේ අවුදු ත්තිහා කතලියහක්කිටපු සෙට්ටක දේශපාලනයට එන කොටතිබුණු වත්කම් දේපල ඉඩකඩම් හා අද තියෙන දේවල් දිහා බලන්ට. හත්මුතු පරම්පරාාවල් පිටින් ගොඩගිහින් තියෙන විදිහ බලන්න. හරිද කොහොමද ඔය දියවන්නා රැකියාවෙන් විතරක්ං මේසා විශාල ප්‍රකෝටිපතිය වුණේ ඇ එක්කු කුඩ විකුණන්ට ඕනේ නැත්තන් හොරාන්ට ඕනේ හොඳේ ඇමෙරිකාාවේ හිටපු ජනාධිපතිවරයෙක වූ හැරිස්sස් ්‍රුවන් කිය හොරෙකු හෝ තක්කඩියකු නොවේනම් දේශපාල්ලක්ඥියකුට ලොකු පොහොසතුකුෙන්ට බෑ කියලා මතකතියාගන්න හොරෙකු හෝතත්ක්කඩියකු නොවේනම් දේශපාල්ලක්ඥයකුට ලොකු පොහොසතුකුුවට බෑ කියලනේද දැන්තීරනොහන වැඩේ නේද අනික උගණ්ඩාවට ෙනනිච්ච සල්ලි ගෙන්ට කියෙලා කෑමර දෙෙන ඔය අතුොළොසක් වූ වහල් රට වැසිට මෙන්න මටික මතක් කරල දෙන්නටකු උගන්ඩාව කියන්නේ ලෝකේතින දූෂිතම රාජ්‍ය කකරද. ඔය නැගෙනහිර අප්‍රිකාවේ ගොඩබිම් සහිත රට වටේ තින රටවල් ිගට කෙන්නාව දකුණු සූඩානය කොංගෝව රුවන්ඩාව සහ ටැන්සානිියාව ඔවුන් වට තමයි මයින් වෙලාතියනෙ හරද ලෝකයේ දූෂිතම රාජ්‍යයන් එකසිය හැත්තහය අතුරින් ඔය උගන්්ඩාව ඉන්න එකසිේ පනස් එක් පෙනි තැන. හර්ද උගණ්ඩාව ඉන්න එකය පනස් එක් පෙන තැන අපි ඉටඩ ටිකක් කොඳයි. හොඳදේ ෆෝබ් සගරාව පෙන්වා දෙෙනවා උගන්්ඩාවේ පාලකින්සේම රාජ්‍ය නිල ධහරනුත් අවුරුද්ධකට ඒ රට ඇතුළෙම හොරකා කරන මුදල් ප්‍රමාණය හරිද උග. සිිලින්න් මිලියන හත් සියකට වැඩේ නෞද්ධකට හොරකන් කරනවා අලුහරද තමන්ගේ රටේම ධනය හඋගණ්ඩාව ඔය මහබ්‍රරිතාන්නේ නිදහස ලැබුවේ එක්දා සම්සේ හැට දෙකේදී. එදා ඉඳලා ඒ රටේ දනේ පවුල් පිටි නිකතෙලා හොරාකාපු. මේ මොතේ හොරා කන පාලකින් චට්ටකින්න්න රටක්කෝක රද රටම කාබාසිනයක් කළ එක පාලකයත් තමයි මිල්ටන් ඔබටේ රටේ ධනය තම පවුල්වලට බෙදා ගත්තා. රටේ ජනගානේ ලක්ෂ පහක්විතර ගාතනය ක ල අපරාධකාරයෙක්හොඳේ ඉළඟටාව මින් ආය අහන් තෝනයයි නේද. නම හැනකොට දන්නවා. ඒ අමු හොරෙක් මිනිමර්ුවේෙක්. කාන්තාවන් හයිදනෙක් එක් විවාහවෙලා හිටියා ඉඩියමින්ට දරුවූ හතලිස්තුනක් හිටිය හතලිස් තුනම නඩත්තු කළේ රටේ ජනතාවගෙන් හරංකෑව ධනයෙන්න්තිමට රටින් පැන්ලයන්ට වනා. ඇැබැ ඒ ගිහිල්ලත් මේ සෞධිය සුපරි මාලිගාව කරගෙන අවුරුදු විසි දෙක් කේ මාලිගාව ඉඳලා මැරිලලාගේ හොඳේ ඔය දැන්ඉන්නේ මුසවේනි. හිටපු දෙන්නට වැඩියෙන් හොරා කන්න ලෝකප්්‍රකට දෘෂතයක්. අවුරුදු තිහක්ම දූෂිත මැතිවරණවලින් බලය ගත්ත කෙනෙක්. අදත් දරුවන්ව වහල් සේටයෝද. න්න ලිංගිකව අලවිකරන, මද්‍රව්වේ ගාතන සහ ඒත්ස්වලින් පිරිණු රටක්. රටේ ජනගහනින් සියට පනහකට වැඩි පිරිසක් ඒසා සාධීති නිතාගත්යහැගෙනනි ලක්ෂ පහළවක්කත රදත්තිනය අනාත කඳුරුවල ලෝකයේ පුරාම දූෂිත පාලකින් ඩොර් හංගන්න උගණ්ඩාවේ. මතකතයාගන්න. ලෝකයේ පුරාම දූෂිත පාලකින් ඩොර් හංගන්න උගණ්ඩාවේ ඕන විදිකට ව්‍යාපාර පටගන්න ව්‍යාජ නම්වලින් ගිනුම් ආරම්භ කරන්න ඉඩ දීලතින දූෂිත රාජ්‍යයාන් ලෝකයේ ශිෂ්ට සම්පන්න පාලකින් ප්‍රතික්ෂේප කළ රටක් එකට අපේ උන්ද ලනේද මේ ද උගන්ඩා නායයිකන්ගේ පදවි ප ාප්තිවලට අදග හර යි ර්ඩ ට ලින් ං චාරේගයා මතකතතියා ගන්ඩ උගන්ඩ ්‍රයි ර් ් රිද. දැම් මේ උගඩාව වට්ියක ති කියලා දවස්ව වල අල්ලගෙනින් වල. එ ේ ගන්න යාලගේ හිටපු ආදරණිය මානුෂිය හරු පලේන එකක දෙක ගෙනල්ලලා හංඟපු ඩොලර් දෙක තුන කියලා. එන්න ගන්න කිය ආ ිකතියක්න් අල්ලං ඉන්න ලු. මේ රටේ ත මත් දේශපාල හල් සේවකින් හිට . අන්නන්නේඒට බංගලා දේශය. අවරදු පහළොක්තුල ෂෙක හසීන ඔවු ඔය පැන්ල ගේයාග මැත්තිනිය ඩොල බිලියන එක සිය පණහකට වැඩියෙන් එක එකක රටවල හංගලතියනවා කියලා දැන් හෙළි දරව වෙලා තියෙනවා. අන්න ඒ ධනය හොයන්න යළි රටටගේන්න ්‍යන්ත්‍රණයක් හදනවා ඒකට මිහේනේද. තමන්ට තම දරුවන්ට දුප. කරුම ජීවිත උරුම කරලා දීපු හරද නන්න අත්තාර කරපු අවුරදු හැත්තහයක්ම රටකාපු දූෂිතිින්ව තාමත් දේවත්වෙන් සලකනවනං අපිට කියන් ඇැත්තේ බත්කන්්ට එපා කියලයි කියමින් අද ටෙලිවැකය අවසන් කරනවා. දෙදහස් විසිතුන දෙදහස් විසිහතර තක්සේරු වර්ෂය සඳහා ටින් අංකගේ ලබාගත් සංඛ්‍යාවසේම ආදායම් බඳූ සඳහා පුද්ගලයන් ලියාපදිංචිවීම ද ඉහළ ගොස් ඇති බවවාර්තාාවනප. ේශී දායම් ඳදු දෙපාර්මේන්තුව නිවේතනයක් නිකුත් කරමෙනුයි මෙ බව සඳහන් කරඇත්ති. දේශී ආදායම් දෙපාර්තමේන්තුව ටින් අංගේේ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමටත්, ආදායම් බඳ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමටත් වැඩ සටහනක් ආරම්භ කලා. එහි ප්‍රතිපඵලයක් ලෙස දෙදහස් විසි දෙක දෙදහස් විසිතුන තක්සේරු වර්ෂය සඳහා ආදයම් වාර්තා ඉදිරිපත් කළේතුඇතිබූ තුන් ලක්ෂතිස්තුන් දහස් තුන් සේ දහතුනක පුද්ගල සංख්‍යාව දෙදහස් විසිතුන දෙදහස් විසිහතර තක්සේර වර්ෂය සඳහා අට ලක්ෂ හැටට දහස් නවයක් ලෙස වර්ධනයවී ති බෙනවා. ලියාපදිංචි කරනු ලබූ පුද්ගලයිෙන් වෙත මාර්ගගත ක්‍රමය ඔසේ තම ආදායම් වාර්තාව ඉදිරිපත් කළේතු පපත් ගේෙවිම සඳහා ගේවීම් පත්‍රිකාවක්ද මේ වන විට තැපැල් මගින් යොමු කරති බෙනවා. දෙදහස් විසිහතර නොෑම්බර් තිස්සෙක් වන දිනට ප්‍රථම මාර්ග කතක්‍රමයටතේ, දේශය ආදායම් දෙපර්තිමන්තුව වෙත ඉදිරි පත් කළයුතු වන. දෙදහස් විසිතුන දෙදහස් විසිහතර තක්සේර් වර්ෂයට නියෙමිත ආදායම් වාර්තාව යොමුකිරීම පහසුකම, දේශය ආදායම් වෙබ්බඩ විය දැක්වෙන ඊසේවාවට පිවිසීමෙන් ලබාගත හැකි. මේ අත්‍ර දේශය ආදායම් දෙපර්ථමේන්තුව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ එකතු කළ අගේ මත බද්ධ සහ මුල්ලෙ සේවා මත එකතු කළ අගේ මත බද්ධයන බදුගෙවිම් සඳහාද සිහිකැන්ඳවීමක් සිදුකරතිබෙනවා. ඒ අනුව සැ්තැම්බර් මාසයට අදාළ එම බදුගැවිම්, මේ මස විසිවන දින හෝ එදිනට පෙර සිදුකරන ලෙසයි එම දෙපර්තමේන්තුව සියලුඹ බදුගෙවන්නන් වෙත දන්වා ඇත්තේ. ඒත් සමගින් උදෙසන ප්‍රෘතිවිකාශයේ නිමාවට පත්වන ා ජලිත් තමුවෙමු දහවල් ප්‍රෘතිවිකාශය සමඟින් ඔබට සුභදවසක්